අයිබෝවන් ඔබ රාත්‍රි 9:30 අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නාවික හමුදාපතිගේ ඉල්ලීම නිසියාකාර සැලැස්මකට අනුව ආරක්ෂාව සපයා ඇති බැවින් පාසල් වලට ළමුන් යවන්න කියන එක මම මේ අවස්ථාවේදී සියලුම දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටිනවා මගේ ළමයාත් පාසලට ගියම් මෙරට නිෂ්පාදන චීන වෙළඳපොළට යැවීමේ අවස්ථාව ගැන චීන අගමැති ජනපතිට දන්වයි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කර අවසන් රජය කියයි වෙසක් උත්සවයේදී බිය නොවන්න ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බය වෙන්න එපා පන්සල් යන්න තමන්ගේ අවශ්‍ය ආගම් එවට කටයුතු කරගන්න කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයා කාතාකුඩි ප්‍රදේශයේදී අතරංගොඩගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා මේ අතර වයඹ පළාතට හා ගම්පහ පොලිස් කොට්ටාශයට අද රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවටගෙන දැනට රඳවාගෙන තිබෙන සැකකරුවන් 85ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේ සිටිනවා මරාගෙන මැරෙන බෝම්බකරු ඌ මොහමඩ් සහරාන්ගේ බිරිඳ ඇයත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින්නේ ඒ වගේම ඇයට ඒ අදාළ වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමුත් සිදු වෙනවා ඒ වගේම ඇයගේ දියණියත් වෙනත් බාරකරුවෙකු නොමැති බැවින් ඇය භාරයේ සිටිනවා ඒ කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි ඒ වෑන් රථය මිලදී ගැනීමේ කටයුතු සඳහා ඒ වගේම මේ වෑන් රථයේ ආසන සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් සමග සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෙක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලැබුණු තොරතුරක් අනුව ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ සැකකරු නවකාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම පරිහරණය කරන ලද ආරක්ෂිත නිවාස සේෆ් හවුසස් 17ක් අනාවරණය කර ගැනීමට මේ වෙද්දි හැකි වෙලා තිබෙනවා. කටුවා පිටිය මීගමුව, සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කොළඹ 3, ටෙම්ප්ලස් පාර ගල්කිස්ස, වනාත විල්ලුව, එඬේරමුල්ල වත්තල, මයුර පෙදෙස කොළඹ 6, සයින්ද මරුදු 9, ඒ වගේම මල්වාන, තිහාරිය කලගෙඩිහෙන, කොච්චිකඩේ දළුව කොටුව, වාලච්චේන රිදිය තැන්න, සුභාරතිපුර කුලියා පිටිය, හෙට්ටිපොළ කටුපොත නින්දෝර් සහ සමන්තුරේ කියන ප්‍රදේශවල තමයි ඒ ආරක්ෂක නිවාස 17 තිබෙන්නේ. ඊට අමතරව මොවුන් පුහුණු කඳවුරු වශයෙන් සහ නොයෙකුත් පුහුණු වීම් සඳහා පාවිච්චි කරපු ස්ථාන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අද දිනේත් වයඹ පළාතට වගේම ගම්පහ පොලිස් කොට්ටාසයට බලපැවැත්වෙන ලෙස පස්වරු 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඇඳිරි නීතිය උල්ලංඝනය නොකර සාමය ආරක්ෂා කිරීමට උපරිම සහාය දෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කුරුණෑගල කුලියාපිටිය නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවල නුසන්සුන්කාරී ක්‍රියා සිදු කළ සැකකරුවන් 78 දෙනෙකු අතරංගුවටගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා ඊයේත් ඒ වගේම පෙරේදාත් වයඹ පළාතේ පොලිස් කොට්ටාස කිහිපයක එනම් කුරුණෑගල කුලියාපිටිය නිකවැරටිය හා හලාවත කියන පොලිස් කොට්ටාසවල සිදුවුණු නොසන්සුන්කාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 78ක් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ සැකකරුවන් 78ම ඒ අදාළ ගරු අධිකරණවලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලායි තිබෙන්නේ වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වුණු සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වෙනවා ඒ වුන් රැකියාව කරන ආයතන වෙත අපි දන්වා යැවීමටත් තීරණය කරලා තිබෙනවා ඔවුන්ව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත බව ඒ ආයතනයේ ආයතනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි ඒ සැකකරුවන්ගේ ඒ රැකියාව කරන ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරන්න අවශ්‍යයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද ආරක්ෂක මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ගැන ඔබගේ විශ්වාසය තබන්න බියක් ඇති කළ ගත යුතු නැහැ පාසල් සඳහාත් ඒ වගේම රට තුල
නිසියාකාර සැලැස්මකට අනුව ආරක්ෂාව සපයා ඇති බැවින් පාසල් වලට ළමුන් යවන්න කියන එක මම මේ අවස්ථාවේදී සියලුම දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ ළමයාත් පාසල් පටන් ගත්ත දිනේ ඉඳලා කිසිම බියක් සැකයක් නැතුව ළමයාත් පාසලට ගියා. මොකද මට රට තුල තියෙන මේ ආරක්ෂාව ගැන යම්කිසි විදියේ විශ්වාසයක් තිබෙන නිසා තමයි ඒ ළමයාත් පාසලට ගියේ. ඒ වගේම සුළු කොටසක්ගේ අරමුණු සහ අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීම සඳහා ඒ අය කණ්ඩායම් හෝ පුද්ගලයන් පෙළඹවීමක් මේ අවස්ථාවේදී සිදු කරනු ලබන එක විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒ උගුල් වලට අසු වෙන්න එපා. මොකද ඒ තුලින් වෙන්නේ නීතියට හසු වෙලා අනාගතය අඳුර කර ගැනීමයි. උගුල් වලට අසු වෙන්නේ නැතුව ඔබ සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරන්න. වයඹ පළාතේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන අදහස් පළ කළ පළාත් ආණ්ඩුකාර පේශිල ජයරත්න මහතා. වයඹ පළාතේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය පාස්කු ඉරිදා ඇතිවෙච්ච සෝචනීය තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සිදු කරන අවස්ථාවේදී අනවශ්‍ය කලබල කලකවලාල ඇති කරගන්න එකෙන් වැළකී සිටින්න කියන එක. මොකද හේතුව අවස්ථාවාදී කණ්ඩායම් තමන්ගේ පෞද්ගලික අරමුණු අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා විවිධ කලබල ඇතිකිරීමට සූදානම් වෙලා ඉන්නවා. මේ කලබල ඇතිකිරීම තුළ සිංහල ජනතාවට ජාතික වශයෙන් ලෝකයේ තුල අවාසියක් වෙනවා. මොකද හේතුව මේ අන්තවාදී කණ්ඩායම් උත්සාහ කරනවා සිංහල ජනතාව අවුස්සගෙන ඒ එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරය හා සමානව සිංහල ජනතාවත් අපරාධ කරන අපරාධකාරීන් හැටියට ලෝකයේ හැමුවේ පෙන්වලා දෙන්න. අපි කරන්න අවශ්‍ය වෙන්නේ අවි ආයුධ වලින් ගහගන්න එක නෙවෙයි. ශ්‍රී ලාංකික වාසී ජනතාවගෙන් මිල්ලා සිටිනවා. මේ වෙලාවේ අපි කලබල වෙන්නේ නැතුව සාමකාමී විදියට හැබැයි බුද්ධිමත්ව මේ ප්‍රශ්නයට අපි මුහුණ දීම අවශ්‍යයි. ත්‍රස්තවාදයේ ලොවින් අතුකා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකයින් ඉදිරියේ අවධාරණය කළා. චීනයේ බෙජින් නුවරදී ආරම්භ කෙරුණු ආසියා ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළු අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ආසියා ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කෙරුණේ ප්‍රථම වරටයි. එය චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපතිතුමාද ඊට එක් වුණා. රටවල් 47ක රාජ්‍ය නායකයින් නැතුරු නියෝජිතයන් 2000කට වැඩි පිරිසක් සමුළුවට එක්ව සිටියා. ගෝලීය අභියෝග රැසකට මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරකීමේ අරමුණ ඇතිව මෙම සමුළුව සංවිධානය කර තිබුණා. එහිදී අදහස් හුවමාරු කර ගැනීම හා දැනුපත් කිරීමේ වැඩසටහන් ලබන 22 දක්වා බෙයිජින් නුවරදී පැවැත්වෙනවා. සමුළුව ඇමතු ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව මිත්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත් කරගත යුතු බවයි. ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර ශිෂ්ටාචාරය හා සංස්කෘතිය නීතියකින් ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බවද ජනාධිපතිතුමා කියා සිටියා. රටක ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම නීතියකින් ව්‍යවස්ථාවකින් ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කරන්න කිසිසේත් නොහැකි බවයි මා විශ්වාස කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳව සාකච්ඡා කරන මෙවැනි සංවාදයකදී ජාත්‍යන්තර අන්තවාදය, අන්තවාදී ත්‍රස්තවාදය, ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මේ සියල්ල පරාජය කිරීම සඳහා මෙම සමුළුවට පැමිණි ඔබ සියලු දෙනාගේම හඬ එකම මතවාදය ලෝකේ පුරා ආසියාතික මිත්‍රශීලී සංවිධානයක් වශයෙන් චීන ජනාධිපති අතිගරු ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වයේ තුල ගොඩනැගී යුතුයි කියා මා යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා අතර හමුවක් බෙයිජින් නුවරදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ චීන අග්‍රාමාත්‍යවරයා කනගාටුව පළ කළා. ත්‍රස්ත අභියෝගයේ ජය ගැනීමට ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවද චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදා ගැනීම පාලනයට චීන ආධාර ලබා දීම හා ජාත්‍යන්තර ත්‍රස්තවාදී මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු චීන රජයේ ලබා දුන් සහයෝගීතාව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. දෙරටට අදාළ ආර්ථික හා සංවර්ධන කරුණු රසක්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා හොඳ වෙළඳපළක් නිර්මාණය කර දීමට හැකියාව පවතින බවත් චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට නියෝග කර තිබෙනවා. පසුගිය 12 සහ 13 යන දිනයන්හිදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. කලබල ඇතිකල අවස්ථාවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ. 13 වෙනිදා ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වූයේ කුරුණෑගල, වාරියපොල, කුලියාපිටිය, නිකවරටිය යන ප්‍රදේශවලත්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය කළ සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු අතුරින් 9 දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 29 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. සෙසු සැකකරුවන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වයඹ පළාතේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සහ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 60 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 9 දෙනෙකු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිසියට නියෝග කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යොමු කිරීමටද වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා. කෙසේ වුවත් ආරක්ෂිත පියවරක් වශයෙන් අවශ්‍යතාව මත ඇඳිරි නීතිය පනවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරයකද නිරත වුණා. අනතුරුව අමාත්‍ය මණ්ඩලය හමු වී ආරක්ෂක පියවර පිළිබඳවද සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ සංනිවේදන බලකායේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇති වුණ ප්‍රචණ්ඩ ක්‍රියා අපි සෞඳ පාලනය කළා. අද යලිත් සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදුවෙන්නේ ISIS ත්‍රස්තවාදයේ පිළිබඳ කරන පරීක්ෂණ තව ප්‍රමාද වීම. දැනට මේ පරීක්ෂණ සාර්ථකව ඉදිරියට ගෙනින් තියෙන. බොහෝ දුරට මේ වැඩ කටයුතු ළඟදිම අවසන් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ පිළිබඳ මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැත්තේ එකක් මේකේ රහසිගතභාවය ආරක්ෂා කරන්න තියෙනවා. ඒ රහසිගතභාවය ආරක්ෂා කරන නිසා රජයට දොස් කියනවා මොකුත් සිදුවෙන්නේ නැහැ කියලා. විශාල වැඩ කොටසක් සිදුවෙනවා. මේ වැඩ කොටස අවසන් කරගන්න නම් රහසිගතභාවය ආරක්ෂා කිරීමට උවමනානි. මේ බෝම්බේ පිපිරලා දැන් මාසයක් යන්ට ඉස්සෙල්ලා මේ සියල්ලම හඳුනාගෙන තියෙනවා. අන්න ඒ කාරණේ දිහා අපි බැලුවහම විදේශ ආයතනත් අපිට කියනවා ලෝකේ මෙහෙම ශීඝ්‍රයෙන් කරපු පරීක්ෂණ දෙක තුනයි තියෙන්නේ කියලා. ලංකාව ඒ පරීක්ෂණ ශීඝ්‍රයෙන් කිරීම ගැන ඒ අය මවිතයටපත් වෙලා ඉන්නවා, ප්‍රශංසා කරනවා. මේක අවසන් කරන්න අපේ අයට ඉඩ දෙන්න ඕනේ. ප්‍රභාකරන් ඇල්ෆ්‍රඩ් දුරේයප්පා මැරුවේ 1976. ඒත් එයාට විරුද්ධව නඩු දාන්න සාක්ෂි තිබුණේ නැහැ.
පළවෙනි වතාවට සාක්ෂි ලැබුණේ මහ බැංකු බෝම්බෙදි. ඒ කියන්නේ පළවෙනි අපරාධයෙන් අවුරුදු 20ක් ගියන් පස්සේ විතරයි ප්‍රභාකරන්ට විරුද්ධව නඩු දාන්න සාක්ෂි හොයාගත්. නමුත් අද මාසයක් යන්ට ඉස්සෙල්ලා නීතියට යන්ට පුළුවන් සාක්ෂි පොලිසියෙන් හොයාගෙන තියෙනවා. අන්න එහෙමයි ශීඝ්‍රයෙන් වැඩ කටයුතු කරන්න. ඉතින් අපි එයාට වැඩ කටයුත්ත කරන්න ඉඩ දෙමු. මේ වෙන සිදුවීම් පිට කළා හරි වෙනත් ප්‍රශ්න ඇති කළා ඒකට බාධා නොකරමු. අපිට ඌමන වෙලා තියෙන්නේ විගහටම මේ පරීක්ෂණය අවසන් කරන්න. පටු දේශපාලන අරමුණුවලින් තොරව සියලු දෙනා අත්වැල් බැඳගනිමින් රටගෙන සිටීමේ කාලය උදා වී ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිමිරුන් බැහැදකීමින් අනතුරුව මාත වෙත අදහස් දක්වමිනුයි කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ. කථානායක කරු ජයසූරිය මහතා අස්කිරි විහාරය වෙත ගොස් අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. වැඩ බලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතුරුන්ද එම අවස්ථාවට එක්ුණා. කථානායකවරයා සහ අමාත්‍යවරුන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේද බැහැදුටුවා. ඔවුන් පූජ්‍ය නියංගුඩ විජිතසිරි, පූජ්‍ය දිමුල් කුමරේ විමලදම් යන අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. කථානායකවරයා සහ අමාත්‍යවරුන් හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ වෙත ගොස් රාමංජනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ කථානායක කරූ ජයසූරිය මහතා, මේක තමයි අවස්ථාව රටේ සියලුම ජනතාවට දේශපාලන බේදයෙන් තොරව අත්වැල් බැඳගන්න. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, එවාගේ මෙතෙන්දී ගරු විපක්ෂ නායකතුමාටත් විශාල වාකීමක් තියෙනවා. මේ තියෙන මේ ව්‍යාසය තවත් පැතිරෙන ඉඩ නොදී මේ රට සංසුන් කරන්න ආරක්ෂක හේතු මත ආමිස පූජාවල් නොකළත් අපිට ප්‍රතිපත්ති පූජාවල් කිසිම කරදරයක් අඩුපාඩුවක් නැතුව කරන්න පුළුවන්. වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේ මාධ්‍ය සඳහා කිසිදු තහංචියක් පනවා නොමැති බවයි. පැහැදිලිව කියන්නට ඕනේ අපි කිසිම තහංචියක් දාලා නැහැ මාධ්‍යට. විවිධාකාර බොරු තොරතුරු විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවෙන් අධ්‍යයත් කළ තිබ්බා. ඒ නිසා අපි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ජාතීන් අතර ભેදයක් නොඇති වෙන විදිහට තමන්ගේ රාජකාරිය කරන්න කියලා තමයි ඉල්ලීමක් කරේ. කිසිම තහංචියක් අපි විසින් දාලා නැහැ. 21 වෙනිදා ප්‍රහාරයට සම්බන්ධ වූ කිසියෙකු බේරා ගැනීමට රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවද අමාත්‍යවරයා කියා සිටියා. සුමාන දෙකක් අවසන් වෙන්න ඉස්සෙල්ලා CID එක පමණක් නෙවෙයි රාජ්‍ය බුද්ධ්‍යාංශයත් අනිත් බුද්ධ්‍යාංශ සියලු දෙනාම එකතු වෙලා මේ සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ 95% ක්ේ කට්ටිය දැන්ට අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අමතරව තාමත් අපි ඒ විමර්ශන කරගෙන යනවා මේ කල්ලියට මයිල් කෙන්දකින්වත් සහයෝගයක් දුන්නේ ඕනෙක් කෙනෙක් අපි අල්ල ගන්න. ත්‍රස්තවාදී ආරක්ෂා කරන්න අපිට කිසිම චේතනාවක් නැහැ. මම මේක ඇත්තෙන්ම කියන්නේ දේශපාලනයෙන් තොරව. අපිට තියෙන්නේ රජයක් ආරක්ෂා කරන්නටවත් පුද්ගලයන් ආරක්ෂා කරන්නටවත් දේශපාලඥයන් ආරක්ෂා කරන්න නෙවෙයි රට ආරක්ෂා කරන්න. වෙසක් උත්සවය කඩක්කප්පල් කිරීමට ඇතමුන් උත්සාහ දරුවද රජය ඊට ඉඩ තබන්නේ නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මද වෙනම කූට වැඩපිළිවෙලක් යනවා වෙසක් සමරීම කඩක්කප්පල් කරන්න. මම පැහැදිලිව කියනවා වැඩබලන ආරක්ෂක මැතිවරයා හැටියට අපි පන්සල්වලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න අපි සූදානම්. මේ වැඩපිළිවෙලත් අපි හදලා තියෙන්නේ. අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බය වෙන්න එපා පන්සල් යන්න, තමන්ගේ අවශ්‍ය ආගම් වැඩ කටයුතු කරගන්න. මේ අතර පසුගීතා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙත ගිය වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එහි තත්ත්වය සොයා බැලුවා. එම ප්‍රදේශයේ හානියට පත් දේපළ පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ජනතාව හමු වී ඒ පිළිබඳ තොරතුරුද විමසුවා. නියුච අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණයන මහතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. අපි කනගාටු වෙනවා මොකද සමහර කට්ටිය මේ නීති අතට අරගෙන මේ වැඩ කටයුතු කරලා තියෙනවා, අපරාධ කරලා තියෙන්නේ. ඒ රටේ ත්‍රස්තවාදී තුරන් කරන්න ඕනේ. මෙවැනි දේවල් වෙනකොට අපේ ආරක්ෂකාංශයට ඇත්තම ඒ වැඩ කටයුතු කරන්නත් බාධාවක් වෙනවා. දැන් අපිට මෙවැනි දේවල් වලට අපේ ආරක්ෂක අංශ යොමු කරන්න වෙලා තියෙනවා. මේ නීතියේ සාමය පාලනය කරන්න ඉල්ලීමක් කරන්න මේ දවස් කිහිපයේ ඉවසන්න මෙවැනි ක්‍රියාවල් වලට යන්නට එපා. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උසස් වෘත්තිමය තත්ත්වයකට රැගෙනීමට නම් දේශපාලනය ඉන් ඉවත් කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවන්ට ගුවන් ටිකට් පත් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒ 2019 ජාත්‍යන්තර නෙට්බෝල් ශූරතාවලියට අදාළ පුහුණු තරඟවලට සහභාගී වීම සඳහායි.
පුහුණු සංචාරය සඳහා ක්‍රීඩිකවන් 12 දෙනෙකු හා නිලධාරිනියන් 3 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ඔවුන්ගේ ගුවන් ටිකට් පත් සඳහා වැය වෙන මුදල රුපියල් මිලියන 3කට අධිකයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුදල් පිරිනැමුණේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ සමාජික අවනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අපේ රටේ සෑම ක්‍රීඩාවකටම සම්බන්ධ වූ හැම ශේෂ්ත්‍රයකින්ම සහ මුලින්ම දේශපාලනය ඉවත් වෙන්නට ඕන. ක්‍රීඩා දේශපාලනය ඉවත් වෙන්නටත් ඕන, පක්ෂ දේශපාලනය ඉවත් වෙන්නටත් ඕන. දේශපාලඥයින් මේ විවිධ සංගම්වලට විවිධ තනතුරුවලට පත්වීම සහ මුලින්ම නතර කරන්නට ඕන. සම්පූර්ණ තෙමගුල සැමරීම සඳහා රටම සෝදානම්. වෙසක් පොය වෙනුවෙන් ලබන 20 වනදා නිවාඩු දිනයක් බවට රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. වෙසක් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පින්කම් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතිනවා. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවර සම්බුදු තෙමගුල සැමරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වුවද වෙසක් කුඩු නිර්මාණය මෙන්ම ඒවා අලෙවිකරන ස්ථානද මේ දිනවල දැකගත හැකි. සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රත්නපුර දිස්ත්‍රික්කයේද වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාතියක් විදිහට අපි එකට කටයුතු කර යුතුයි. බොහොම සාමකාමී විදිහට මේ වෙසක් උත්සවය ඒ අපේ ආගමික කටයුතු සිද්ධ කරන ගමන් අනිත් සියලු ජාතීන්වල ජීවත් වීමේ අයිතීන් අපි උදුරා ගන්න හොඳ නැහැ. පාසල් දරුවන්ද වෙසක් පොහොය සැමරීම සඳහා සූදානමින් සිටිනවා. පාසල්වල විවිධ සැරසිලි සිදු කෙරෙන අතර පින්කම් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැකසෙමින් පවතිනවා. මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන්නේ හික්කඩුව තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරස්ථානයේදී. මෙහි ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අනතුරුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා තෙල්වත්ත රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. 2019 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා සියලුම කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ අවස්ථාවේදී සිදු කරනවා. අපි ජනතාවට ආරාධනා කරනවා සියලුම ආරක්ෂක විධිවිධාන ත්‍රිවිධ හමුදාව මගින් ඇති කරලා තියෙනවා. වෙසක් පොහොය දින සැමරීම සඳහා මේ විහාරස්ථානය වෙත ළඟා වෙන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ප්‍රදේශවාසී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක් වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ වෙසක් පොහොය වෙනුවෙන් ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවයි. ජනාධිපතිතුමාගේ තංගාමාත්‍ය රණවීර විද්‍රමතුමාගේ දිල්ලී පනුව වෙසක් දිනයේ නිමිත්තෙන් නිවාඩුවක් තිබුණ නැහැ. ඒ නිසා අපි සඳුදා දිනය නිවාඩු දිනයක් හැටියට අපි නම් කරලා තිබෙනවා. සියලු බෞද්ධයන්ට බෞද්ධාගම කටයුතු වල නිරත වෙලා ඒ කටයුතු සුපිරිම කළා. ජාතික මහජන සභාව සංවිධානය කළ මාති හමුවක් කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එම සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා. දැන් අපිට පේන දේ තමයි IS ත්‍රස්තවාදය අවසන් වෙලා තියෙනවා. හැබැයි විපක්ෂයේ ත්‍රස්තවාදය පටන් අරගෙන තිබෙනවා. ගෝඨාභය IS කල්ලි පටන් අරගෙන තිබෙනවා තමන්ගේ වැඩ. ඒ විපක්ෂයේ IS කල්ලි ටික දැන් පාරට බහැලා තියෙනවා. මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කටයුතු කරමින් ඉන්න. ජාතීන් අතර වෛරය ඇති කරන්න, සුළු ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් දියත් කරන්න, ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන කඩන්න, ඔවුන්ගේ දේපොළ විනාශ කරන්න, අර ත්‍රස්තවාදය පරාජය කරලා සති දෙකක් තුනක් ගත වුණාට පස්සේ විපක්ෂය තමන්ගේ වැඩ ටික පටන් ගන්න තියෙනවා. හරියට නිකන් ඔක්තෝබර් 26 තමන්ට කරගන්න බැරි වුණු වැඩ ටික දැන් කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ තරම් මේ රටේ විපක්ෂය බංකොලොත්ද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. ජාතික රණවීරු දිනය වෙනුවෙන් පැවැත්වෙන උත්තම ප්‍රණාම දසවස් පූර්ණ සැමරුම් ජාතික රණවීරු උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ ජාතික රණවීරු සේවා අධිකාරියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් JPST ලියනගේ මහතා ඇතුළු කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ආබාධිත තත්ත්වය සඳහා අපි පසුවිපරමක් කරලා ඔවුන්ට අවශ්‍ය කරන මේ උපකරණ, ආබාධිත උපකරණ ලබා දීම සහ ඔවුන්ගේ මානසික තත්ත්වය ගොඩනැංවීම, මියගිය අයලුන්ගේ පවුලල අයගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන ශිෂ්‍යත්ව ලබා දීම සහ ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම, මේ ආබාධිත රණවීරවන්ගේ සහ මියගිය අයලුන්ගේ සඳහා බොහෝමයක් ඔවුන්ගේ අවශ්‍යතාවන් සපිරීම සඳහා අධිකාරී ජනතුමා විශාල උපකාර සමූහයක් කරලා තියෙනවා.
මේ මාසේ 19 වෙනිදා තමයි පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී. මේකදී අපි ඒ දීපිදු රණවිරුවන් සිහි කිරීම තමයි එදාට සිද්ධ වෙන්නේ. අපි ඒක සංකේතවත් කරමින් රණවිරු පවුල් 21 දෙනෙක්ගේ පුෂ්ප උපහාර එම උත්සවයේදී දක්වනවා. 6000කට අධික පිරිසක් විතර සහභාගීත්වය අපි අපේක්ෂා කරනවා. රට වටාම පළාත් 9ම මේ උත්සව පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ උත්සවය අපේ ප්‍රධාන මෞසාකාවේ මේ ප්‍රධාන උත්සවයත් එක්ක තමයි අපි සැමරීම සිද්ධ කරන්නේ. ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිටපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අන්තවාදයේ පැරදවීමට ජාතික සමගිය ගොඩනැගීමට හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය මෙන් සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා එමෙම අදහස් පළ කළා. 21 වෙනිදා මේක සිද්ධ වෙලා 13 වෙනිදා මේකටම සිද්ධ වෙන්නේ සංවිධානාත්මක ගැටුම. මෙතර තියෙන දේශපාලනය. විශේෂ මාහිතර මේක තියෙන මහින්දගේ දේශපාලනය. ඒගොල්ලන්ට වඩාත් වාසිමේ අරාජිකත්ව ඡන්දයක් දක්ව වැදගෙන යන. මේක සමනය වීම ඒගොල්ලන් දේශපාලන සටන් පාට අහිමි වෙනවා. එසේ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ තමයි මේක දීර්ඝ කාලින මැතිවරණයක් දක්ව අරාජිකත්වයක් වුණා. නොසන්සුන්තාවයක් වුණා. නොසන්සුන්තාවේ හැම වෙලේ තමයි උන්ට බලය අත්පත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම කියන වෙනම පුදුසන වේ. සමාර්ථයන් විලිතා පැහැදිලිව ඔහුගේ බල කඳුරේ කණ්ඩායම් මේකට මතු පිටතලේ පිණිහිටන බව අපි දැකලා තියෙනවා. නාරම්මලයි දබදෙනේ අතර තියෙන මුස්ලිම් ගම්මානයක් ඇතුළට යන. ඒ මුස්ලිම් ගම්මානයේ ආසන්නයේ කැලේක තිබලා පරණ බෝම්බයක් හම්බ වෙනවා. බෝම්බ හම්බ වෙන්නෙම මහින්දගේ අපේක්ෂක දෙන්නෙකුට. එනිසා සැලසුම් සහගතව මේ රට අරාජිකත්වයෙන් තියාගෙන යාම සඳහා දේශපාලන ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. එනිසා අපි කිසිවෙක් ඒ දේශපාලනට අහුල් වෙන්න එපා. දේශපාලන ന്യാයපත්‍ර මත ක්‍රියාත්මක වන සංවිධානාත්මක පිරිසක් රට තුළ නොසන්සුන්කාරීත්ව මතු කරමින් ජාතික සමගිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින බව ජාතික මග මහජන ව්‍යාපාරය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා. ප්‍රහාරය වෙලා සති 3කට පස්සේ දේශපාලන ന്യാයපත්‍රයක් උඩ සංවිධානාත්මකව යම්කිසි මෙහෙයුම් පිරිසක් මේ රටේ කලකෝලහල ඇති කළා. ජාතික සමගිය නැති කරන්න කටයුතු කරමින් සිටිනවා. ඇත්තටම මේ දේ තමයි ඒ අන්තවාදීන්ගේ අවශ්‍යතාවය. රජයෙන් ඉල්ලා සිටිනවා මේ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා. ඔය දැනට අත්අඩංගුවට ගත්ත අයගේ දේශපාලන ලිහවල බල. දැනට අත්අඩංගුවට ගත්ත අයගේ සමහර දිගන සිද්ධියෝට සම්බන්ධ වෙලා හිටියි. කුලියාපිටි කුරුණෑගල මේ හැමතැනම ඇති වෙච්චි ජාතිවාදී වර්ගවාදී ගිනි තැබීම් ප්‍රහාරය මේක සංවිධානාත්මක දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ යමෙන් පිරිසයගේ දේශපාලනේ මොකද්ද ඒගොල්ලන්ගේ කැරට්ටුව මොකද්ද පහුගිය කාලේ මේවා හොයාගෙන හොයාගෙන යනකොට මේවා කිසියම් දේශපාලනයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. රටේ පවතින තත්වයට විසඳුම් ඇතුළත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පියවර ගත්තා. මෙම යෝජනාවලිය ඉදිරියේදී ජනපතිට හා අගමැතිට ලබා දීමට නියමිතයි. ජාතික සමගිය ආරක්ෂා වන ආකාරයෙන් සියලු දිනාට පිළිගත හැකි යෝජනාවලියක් මෙහි ඇතුළත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ. පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් වහාම පාර්ලිමේන්තුව තුළ මෙම අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය නීති පද්ධතියක් සකස් කළ යුතුය කියලා යෝජනාවක අපි බාර දුන්නා ඊ මලිත් ජයතිලක මහත්මයාට අපේ ආරක්ෂක ආංශනික කමිටුවේ සභාපතිවරයා වශයෙන්. එම යෝජනාවලිය අද විපක්ෂ නායකතුමාටත් බාර දීලා අපි ඒකාබද්ධ විපක්ෂයේත් සහයෝගය ඒ සඳහා ලබා දෙන ලෙසත් එම කාරක සභාවට පැමිණ එතුමන්ලාගේ අදහසුත් දක්වන ලෙසත් ඉල්ලා සිටියා. මේ හොඳ ප්‍රචාරයක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට අනෙකුත් පක්ෂ නායකින් සමගත් සාකච්ඡා කරන්න මේ යෝජනාවලිය පිළිබඳව. රටට අත්‍යවශ්‍ය යෝජනාවලියක් තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. එය පක්ෂ විපක්ෂ කියලා අපිට බෙදෙන්න බෑ. මොකද රටේ ජනතාව බලාපොරොත්තු ඉන්නවා නීතිමය වශයෙන් යම් විශාල වෙනස්කම් රාශියක් රට ඇතුලේ සිද්ධ වෙයි කියලා. විශේෂයෙන්ම ජාතික සමගිය අපේ එකමුතුකම ආරක්ෂා කරන වැඩපිළිවෙල. මේක විපක්ෂයේ විදිහටත් ආණ්ඩුවේ විදිහටත් කාටවත් මේ ලකුණු ගන්න වැඩක් නෙමෙයි. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරොත් මම හිතන්නේ අපේ අනාගතය අපේ ජාතිය රට බේර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. සියලු දෙනාම එකට බැඳෙන නීතියක් අපිට අවශ්‍යලා තියෙනවා. අන්න ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හලාවත නගරයේ පසුගිය දා ඇති වූ සිද්ධීට තමා සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා පවසනවා. ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
නිමල් වීරවංශ මහත්තයා තමුන් වැජඹෙන්න හදනවා මේ මාධ්‍ය හරහා බොරු කියලා. ඉතින් මම එයාට කියන්න කැමති යම් කිසි හේකින් මම මේකට සම්බන්ධයි කියලා එතුමට පුළුවන් නම් මේ සම්බන්ධව ඔප්පු කරන්න මම මගේ മന്ത്രി ධූරයෙන් ඉල්ලාස් වෙනවා කියලා මම කියනවා. නිමල් වීරවංශට විරුද්ධව අපි නඩුවක් ගන්නවා. රෑට එතුමගේ ගෝලියෝ දාලා තියෙනවා. අපි ඒවා දැන් ඉදිරිපත් කරන්න ලැහැත්ති. ඒ ගෝලියෝ රෑ 7 8 9 වෙනකොට පොලු අරගෙන බොරුවට දුවන ඔන්නාව ඔන්නාව මුස්ලිම් මිනිස්සු ආව ගහන්නවා කියලා. ආසියා ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමරුවේදී ජනාධිපති මැතිපාල සිරිසේන මෙතුමා කළ සම්පූර්ණ කතාව ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk